යළිත් අපි සජීව වුණ ගැහෙනකොට තාරුණ්‍යයට වටින කාරණා කිහිපයක් කතා බහ කරන්නට අද දවසට අද වර්තමානයේට වටින කාරණා කිහිපයක් කතා බහ කරන්න තමයි මාර්ග අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරලා අපේ මැදිරියට ජාතික තරුණ සේවා සභාවේ වැඩ බලන සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් රවීන්ද්‍ර සමරවික්‍රමාත්මා ඉන්න අපිත් එක්ක. අයබෝන්. අයබෝන්. තාරුණ්‍ය වෙනුවෙන් බොහෝ දේවල් කරන්න තියෙන කාලයක්. ඒ කරන්න තියෙන දේ කෙසේ වෙතත් වර්තමානයේ වෙනකොට සභාපතිතුමා මේ තාරුණ්‍ය ඉන්නේ ගැටලු ගොඩක ප්‍රශ්න ගොඩක රටත් අර්බුදයක තියෙනකොට තාරුණ්‍යත් අර්බුදයක තියෙන. මොකක්ද තාරුණ්‍ය වෙනුවෙන් ඔබතුමා කරන්න සූදානම් වෙන්නේ? ඇත්තටම අර්බුදය කියන එක අපි අඳුන ගන්න ඕනේ. මොකක්ද අර්බුදය? පොතෙන්ද අර්බුදයක් ආවේ? ඇයි අපිට එහෙම වුණේ කියලා. අපි ඉතිහාසයට අනාගතය සහ ගලප්පු ගත්තොත් එහෙම හැමදාම කියන්නේ ඉතිහාසයේ බැන බැන ඉන්න සමාජයක් අපේ සංස්කෘතිය හැටියක්. මං හිතන්නේ හැම වෙලෙම අර්බුදයේ කවුරු කොහෙන් පටන් ගත්තත් ඒකට දායක වෙන්නේ තරුණයා. ඒ වගේම විවසනයක් ආව වෙලාවේ ඒකට නායකත්වය දෙන්නේ තරුණයා. ගැටලුවක් අරගලයක් ආව වෙලාවෙත් ඒකට නායකත්වය දෙන්නේ තරුණයා. වැඩිහිටියෝ යුද්ධ ප්‍රකාශ කරනවා, තරුණයෝ යුද්ධ කරනවා. ඒ නිසා මං හිතන්නේ මේක තේරුම් ගත්තොත් එහෙම ශක්තිය තියෙන තරුණයා ගාව. ඒ නිසා හැම තැනම හොඳ දෙයක් වෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්න පුළුවන්. ඒ තරුණය තමයි නායකත්වය ලං තියෙන්නේ. ඒ නිසා මේ තරුණ ශක්තියේ නවමාවතට අරන් යන්න රටේ ආර්ථික දේශපාලන සංස්කෘති කඩා වැටීමට තරුණයා මැදිහත් වීම ඉවත් කරලා ඕන් සුමට පාරේ අරන් ගිහිල්ලා මේ රටේ තියෙන ආර්ථික දේශපාලන සංස්කෘතික අර්බුදයට උත්තර හොයන්න තරුණයාට බාර දෙන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ඉතා පළල් චේතනාවෙන් තරුණ සේවා සභාව ඉදිරියට අරන් ගියොත් මං හිතන්නේ අර්බුද විසඳන්න පුළුවන් හොඳම ශක්තිය තියෙන තරුණයා ගාව කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි නවමුමාවතට තරුණ සේවා සභාවේ තරුණයාගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන තරුණයාගේ අවශ්‍යතාවල් තේරුම් අරගෙන තරුණයා දිහා බලාගෙන රට පාලනය කරන්න, දේශපාලනය කරන්න, පරිපාලනය කරන්න තරුණ සහභාගීත්වය වැඩි කරගන්නවා. ඒ නිසා ඔවුන් හැම වෙලෙම ඉච්ඡාබංගත්වයෙන් බලාපොරොත්තු විහිදෙයිද ඉන්නේ ඔවුන්ට මැදිහත් වීම නැති නිසා. නිසා සමහර විට පදනම් විරහිත පවා චෝදනාවන් ඉන්නේ තරුණයාය ගැන සවිඥානික නැති නිසා. මම හිතන්නේ තරුණ සහභාගීත්වය වැඩි කිරීම රටේ ආර්ථික ක්‍රියාදාමය ඇතුලේ තරුණයාගේ ලොකු කාර්යභාරයක් ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අද ජාතික තරුණ සේවා සභාවේ විය යුතු කාර්යය එකයි. ඉතින් ඉතිහාසයේ පුරා යම් යම් කාර්යභාරය වෙලා තියෙනවා අපි දන්නවා. ඉතින් ඒ නිසා අද රටේ පවතින තත්ත්වය අවබෝධ කරගෙන තරුණයා ඒ නිසි මාර්ගයට අරන් ගිහිල්ලා මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඔවුන් ගාව. ඒ නිසා ඒකට පෙළ ගැස්වීම තමයි ජාතික තරුණ සේවා සභාවේ මූලික අපේක්ෂාවෙන්. තරුණ හැමෝටම මූලිකත්වය ලබා ගන්නවා. අපි විශ්වාස කරන තරුණයන් ඉදිරියට ඕන් හොඳ රටක් නිර්මාණය කරාවි කියලා. හැබැයි ඔවුන්ට සමහරලාට කවුරුත් නැහැ බලපෑම් කරන්න. කොහොමද ඉදිරිය යන්නේ? කොහොමද ඔවුන්ට අත්දැලක් සපයන්නේ? ඔවුන්ට හරි ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ අනාගතයට කුමක් වෙයිද කියන ප්‍රශ්නේ. ඒ නිසා තමයි සමහර අවස්ථාවලට මේ අරගලයට උනත් මූලිකත්වය අරගෙන තරුණයන් කතාබහ කරන්නේ. ඒ අතරේදී ඔබ තරුණ සේවා සභාව තුළ කොහොමද තරුණයන්ට අවකාශයක් ඉඩක් වෙන් කරලා දෙන්නේ? ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තමයි අර කලින් කිව්වා වගේ අරගලය අපි දකින්නේ තරුණයා කියලා. මම දකින්නේ අරගලයේ තියෙන මිනිසුන්ගේ හදවත් ඇතුලේ. ඒ වගේම ඒකට සමාජයට එළියට බහින තරුණයෝ. හැබැයි ගැටලු තියෙනවා මිනිසුන්ට සමාජයේ. හැබැයි මොන ආකාරයෙන් දෙයක් නිර්මාණය වුණත් අර මං කිව්වා වගේ තරුණයෝ තමයි පෙළ ගස්සන්නේ. හැබැයි නිසි මාර්ගයේ වැඩපිළිවෙලක් කවුරුත් සාකච්ඡා කරන්නේ නැහැ. අපිට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නෙට උත්තරේ සහ ඕන කෙනෙකුට සංකල්ප කතා කරන්න පුළුවන්. හැබැයි ඒක මහ පොළොවේ පැල කරන ක්‍රමවේදය කතා කරන්නේ නැහැ සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා ජාතික තරුණ සේවා සභාව ලංකාවේ තරුණයන්ගේ මහ ගෙදර. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන්ගේ අරගල ඔක්කොම කරන්න පුළුවන් හොඳම තැන තමයි තරුණ සේවා සභාව. මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා ඒ ගැටලු කතා කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන්. ඒ වගේම තරුණයාගේ අපේක්ෂාවන් සඳහා අවබෝධ කරගත් වැඩපිළිවෙලක් තරුණ සේවා සභාවෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් රටේ විශේෂයෙන්ම ආර්ථික අර්බුදය ඇතුලේ අපි දන්නවා එදිනෙදා පරිභෝජන භාණ්ඩ නැහැ, එළවලු නැහැ, ඒ වගේ වෙනත් කෘෂි නිෂ්පාදන නැහැ. ඇයි අපි තරුණයෝ වගාවට යොමු කරන්න බැරි? දැන් අපි තරුණ සේවා සභාවෙන් වගා සංග්‍රාමයක් ආරම්භ කළා. කොට අපේ තරුණ සේවා සභාවේ ගොවි පොළවල් 14ක් තියෙනවා. දැන්ට සෙන්ටර්ස් ගත්තොත් එහෙම 20කට වගේ අපේ මේ වගා කටයුතු කරන් යනවා. මේක තරුණ ශ්‍රම ශක්තිය දායක කරගෙන තියෙනවා. ඒ නිසා තරුණ ජාතික තරුණ සේවා සභාව මේ වෙනකොට ඉත අඩු මුදලක් ප්‍රතිපාදනයක් තමයි මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක රජයට වෙන් කරන්න පුළුවන්කම තිබුණේ.
modal amatyanshin kisudu modalak tawenturu laba nogena ara thiyena govipurawalla aadayamen taruniya agema eyage urthiya mattame ya urthiya nipunata sandaha karana paatamala aadayamen tama tarunu sewa sabha pawathwan yanne ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක තරුණ ශක්තිය පුළුවන් මේ ආයතන දුවන්න පුළුවන් මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට තරුණයාගව ශ්‍රම ශක්තිය තියෙනවා තරුණගාව නායකත්වයේ තියෙනවා වැඩපිළිවෙලයි අවශ්‍ය වෙන්නේ ඒකට නිවැරදි නායකත්වයේ දෙන්න ඕනේ ඒ නිසා වැඩපිළිවෙල හරියට හදාගත්තට පස්සේ තරුණයාටම පුළුවන් ඒක අරන් ගන්න අපිට තියෙන්නේ ඒක කළමනාකරණය කරන්න විතරයි තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ මේ මහ විශාල වැඩ කාර්යයක් කරන්න ඕන කෙනෙක් නෙමෙයි තරුණයාට ඒ අවශ්‍ය පහසුකම් නායකත්වයේ දායකත්වයේ දෙන මේ කලමනාකරණය කරනවාම ඇති. ඒ නිසා ඒක තමයි මම හිතන්නේ අපි තරුණ සේවා සභාවෙන් කළ යුතු කාර්යවම. තරුණ සේවා සභාව තාරුණ්‍ය මහගෙදර කියලා ඔබ කියනකොට මමත් මගේ අතීතයට ගියා තරුණ ශක්ති සෞන්දර්යචාරිකාවෙම අපිත් සහභාගී වෙච්ච තැන්. දැන් වර්තමානයේදී ඔබතුමා මේ තනතුරට ඇවිල්ලා තවමත් දවස් 4යි. මම හිතන්නේ මේ පළවෙනි සම්මුඛ සාකච්ඡාව මාධ්‍යයක් තුල සිදු කරන මේ ආකාරයට කොහොමද තාරුණ්‍ය හදවත් උදුරා ගන්න එහෙම නැත්නම් තරුණයන්ගේ හදවත් වලට ලං වෙන්න කරන කාර්යභාරයන් තුල කතා කරනකොට දැන් ඔබ එකතනකද කිව්වා ගොවිකම පිළිබඳව. හැබැයි අර අපි දකින්න සාම්ප්‍රදායික ගොවිකමට තරුණයා ගෙනියන්න බෑ තරුණයව ගෙනියන්න බෑ. මොකක්ද මේ ස්මාර්ට් ගොවිකමත් එක්ක පාම කියන කාරණාවත් එක්ක කොහොමද ඉදිරියට යන්න පුළුවන් අපිට? ඇත්තටම අපි තරුණයා ගොවියා තරුණ ගොවියෙක් නිර්මාණය කරද්දී අපි සාම්ප්‍රදායික චින්තනයක් තියෙනවනේ. අපි කවුහරි කිව්වොත් එහෙම චිත්‍රයක් අඳින්න ගොවියෙක් කියලා අපි උදැල්ලක් කරේ තියාගෙන අමුඩයක් ගහපු මිනිස්සෙක් නියරද්දි කියන්නේ චිත්‍රය තමයි අඳින්නේ. ඒක තමයි අපි දකින්න ගොවියා. හැබැයි අපි නූතන සමාජය ඇතුලේ එහෙම ගොවියෝ අපිට හොයාගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සමාජ පරිවර්තනයත් එක්ක සංස්කෘතික පරිවර්තනයක් වෙන්න ඕනේ. අද තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. අද වෙළඳපොළ අතගාවට අවිලා දෙන ස්මාර්ට් ෆෝන් එක ඇතුලේ වෙළඳපොළ තියෙනවා. ඉතින් මේක තාක්ෂණ දැනුම සහ අර ස්මාර්ට් ෆාමින් කියන සංකල්පය තරුණයාට දුන්නා නම් ඒ අවශ්‍ය දැනුම ඒ අවශ්‍ය තාක්ෂණය ඒ අවශ්‍ය යටිතල පහසුකම් තරුණයා ලබා දුන්නා නම් මම හිතන්නේ තරුණයා වේගයෙන් මේ වගා කරගන්න සංග්‍රාමයට එකතු වෙන්න කැමතියි. මොකද පැලයක් අපේ මුතුන් මිත්තෝ පැලයක් හදනකොට ඒ ප්‍රතිඵල ගත්තේ අනාගතේ කාට හරි දුවා දරුවන්ට. ඒ බලාපොරොත්තු පළල් චේතනාවෙන් තිබුණා. අද තියෙනවා සතියෙන් මාසෙන් මාස 6න් පළදාව ගන්න පුළුවන් දේවල්. දැන් බිම්මල් වගේ ගත්තොත් සතියට දෙපාරක් විතර කඩනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අද වෙළඳ පොළ මොකද අපිට ප්‍රතිඵල ගන්න කාලය බලා ඉන්න බෑ. අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඒ නිසා ශනිකව ප්‍රතිඵල ගන්න පුළුවන් කෘෂි නිෂ්පාදන මොනවාද කියලා අඳුනගෙන ඒව තරුණයන්ට දෙන්න ඕනේ. හැබැයි තරුණන්ට ඉඩම් දෙන්න ඕනේ. රජයේ ඉඩම් තියෙනවා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනි වාරි මාර්ග තරුණ කටයුතු යක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා තමයි මේ අමාත්‍යංශ නායකත්වයේදී. ඉතින් එතුමා තමයි මහවැලි අධිකාරිය තියෙන එතුමාගේ යටතේ. එතුමාගේ සලස්මක් තියෙනවා තරුණයන්ට මහවැලි ඉඩම් ලබා දෙන්න. කියන්නේ අර එකම තැනකට මේ එතුමාගේ හොඳ චින්තනය. බොහොම තරුණෙක්, තරුණ නායකයෙක් එතුමාට අවශ්‍ය වෙලා තිනවා කඩිනමින් තරුණයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒක දේශපාලනික බලන්න දෙයක් නැහැ. ඒ නිසා අර වැඩපිළිවෙලක් හදනවා තරුණයා වගාවන්ට යොමු කිරීමේ වැඩපිළිවෙල. හැබැයි ප්‍රශ්නයක් තියෙන තරුණයන්ට වගා කරන්න බීම් අංගලක්වත් නැහැ. හැබැයි රජයේ ඕන තරම් ඉඩම් තියෙනවා මේ පාවිච්චියක් ගන්න නැති. ඒ නිසා මහවැලි අධිකාරියත් එක්ක ඒකාබද්ධ වෙලා තරුණ සේවා සභාව මේ දීර්ඝකාලීන ව්‍යාපෘතියක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගා සංග්‍රාමය තුළ තරුණයා කොහොමද මේකට යොමු කරගන්නේ කියලා. ඉතින් ඒකට අවශ්‍ය දැනුම, තාක්ෂණය, මඟ පෙන්වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව තියෙනවා. මේ වගේ සහයෝගය ගන්න පුළුවන්. ඉතින් මේ සමස්ත එකතුවක් තමයි අපි තරුණයෝ මේ ගොවිය තරුණ ගොවිය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල. බොහෝ තරුණයන් කැමති AC කාමරයක ලොකු කැරකෙන පුටුවක ලොකු මේසයක් තියාගෙන වැඩ කටයුතු කරන්න. එහෙම තමයි අපි පුංචි කාලේ ඉඳන් හීන දකින්නේ. අපේ අම්මලා තාත්තලා අපිට හීන දකින්න උගන්වලා තියෙන්නේ. හැබැයි ගොවියෙක් වෙනවා කියන සංකල්පය මනසට ආවට පස්සේ කොහොමද ඒක හොඳද නැද්ද නැත්නම් මේ වෙලාවේදී තියෙන එකම විසඳුම මේකද? මෙන්න මේ වගේ දේවල් ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. කොහොම නමුත් මේ හිතේ තියෙන සමහර සංකල්ප වෙනස් කරලා ඔවුන් මෙවැනි හොඳ ආර්ථිකයකට නැත්නම් හොඳ තැනකට එකතු කරගන්න ලොකු අභියෝගයක්. කොහොමද අපේ තරුණයන් මේ සඳහා යොමු වීම? ඇත්තටම තරුණයන්ගේ යොමු වීම ඉතාමත්ම හොඳයි. මේ වෙලාවේ තරුණයෝ දැන් අපි දන්නවා කිසිදු නායකත්වයක් නැතුව කාලයක් තරුණයෝ චිත්‍ර ඇඳ. කාලයක් පුරන් වෙච්චි
කුඹුරු කෙටුවා. ඒ කවුරුත් නායකත්වයේ දුන්නේ නැහැ. ඒකට තරුණ සේවා සභාවත් වෙනත් රාජ්‍ය ආයතනයක් නායකත්වයේ දුන්නේ නැහැ. ඒ තරුණයාගේ චින්තනය තේරුම් ගත්තොත් ඔවුන් ඒකට දායකත්වය කරගන්න පුළුවන්. දැන් මුදම උදාහරණේ ඕස්ට්‍රේලියානු මැච් එක. ඒ වෙලාවේ කවුරුත් කිව්වේ නැහැ මේ කිසිම කෙනෙක් නායකත්වයේ ආරං කිව්වේ නැහැ කහපාටන් ඉන්න කියලා. ඒ තරුණයන් ඒ රට වෙනුවෙන් කරපු කැපවීමට ඔවුන්ට සුබපැතුවා. ඉතින් මෙන්න මේක තමයි වෙනස කියන්නේ. ඒ නිසා මම හිතන්නේ අර චින්තන ධාරාවේ වෙනස්කම් තරුණයාවට එතෙන්ට ගේන්න පුළුවන්. අන්න ඒක නායකත්වයයි දෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා අද තරුණයෝ පෙළ ගැස්සලා තියෙනවා. තරුණ ජාතික තරුණ සේවා සභාවේ තියෙනවා යෞවන සමාජ සම්මේලනය. දක්ෂ තරුණ නායකත්ව ටිකක් ඉන්නවා. ඒ වගේ යෞවන පාර්ලිමේන්තුව. තරුණ සේවා සභාවේ එක්තරා ආයතනයක් වශයෙන් ස්ථාපිත වුණා යෞවන පාර්ලිමේන්තුව. මමත් කාලයක් යෞවන පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියා තරුණ සේවා සභාවේ. ඔබ අර සංස්කෘතික අංශයේ හිටියා වගේ. ඉතින් මේක ඇතුලේ තරුණ නායකයෝ බිහි වෙනවා. ඔවුන්ට මොවුන්ගේ අවශ්‍යතාවය අඳුනගෙන ඔවුන්ට පහසුකම් ටික දෙන එක තමයි අපි කරන්න ඕනේ. ලංකාව පුරා යූත් නෙට්වර්ක් එකක් තියෙනවා. ඇයි අපිට මේක පාවිච්චි කරන්න බැරි? ඒ ප්‍රදේශයේම රජයේ තියෙන මුඩු බිම් ඔවුන්ට ලබා දෙන්න බැරි කෙටි කාලයකට. වගා කරන්න දෙන්න බැරි. ඇයි වෙළඳ පොළ ඔවුන්ට අඳුනලා දෙන්න බැරි? ඒ නිසා මේ ක්‍රමය අඳුනගෙන තමයි අද ජාතික තරුණ සේවා සභාව ගොවි සතියක් නම් කරගෙන ඒක කඩිනමින් කරගෙන. මේ සතිය කියන සතියෙන් අවසන් වෙන දෙයක් නෙමෙයි. අපේ ගොවි බිම් ගණනාවක් තියෙනවා. ලංකා පුරාම තැන් තැන්වල මේ ගොවි බිම් තියෙනවා. ඉතින් මේ වගේ වගාවල් වෙනත් කෘෂිකර්මාන්ත නිෂ්පාදන ආර්ථිකයට දායක කරගන්න පුළුවන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අද වගා කරන රාජ්‍ය සේවකයන්ට චක්‍රලේඛන ගහලා තියෙන දැන් වගා කරන්න කියලා. ගොවිය වගාවෙන් ඈත් වෙලා රාජ්‍ය සේවකව වගා කරනවා කියලා මිනිස්සු හිනහ වෙනවා. නෑ, බඩකින් අපි හැමෝටම දැනෙනවා. ඒ නිසා ඒ වෙලාවට අපිට දෙයක් වගා කරන කන්න පුළුවන් නම් අන්නේ ක්‍රමයට හිතන්න ක්‍රමයක් හදගොත් තමයි අපි හැමෝටම ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳයි, දැන් සභාපතිවරයා විදිහට රවින්ද්‍ර සමරික මහත්මයා දැන් වෙළඳ පොළ පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳව කතා බහ කරනකොට මේ ගොවිකම කියන එක තරුණයන්ට ගෙනියනවා කියන එක ඉතා හොඳ සංකල්පයක්. ඒකට කොටසක් එකතු වෙයි. හැබැයි රැකියා ප්‍රශ්නය කියන එක ටිකක් තරුණට තියෙන කාල සීමාවක්. ඩොලර් ප්‍රශ්නය ඩොලර් කියන එක ලංකාවට දැන් ඉතාමත්ම දරුණුට බලපාලා තියෙන තත්ත්වයක්. මේ තත්ත්වයත් එක්ක කොහොමද තාරුණ්‍ය යොමු කරන්නේ විදේශ රැකියාවලට වෙන්න පුළුවන්? එහෙම නැත්නම් රටේ තියෙන දේවල් පිටරට ටපනයන කිරීම තුළින් යම් ඩොලර් ආදායමක් ගේන්න කටයුතු කරන්න පුළුවන්. කොහොමද සූදානම තාරුණ්‍ය මේ ඩොලර් ප්‍රශ්නයට සහ තාරුණ්‍ය රැකියා විරහිකයට යම් විසඳුමක් දෙන්න? ඇතරම ජාතික තරුණ සේවා සභාවේ මේ වෙනකොටත් වෘත්තීය පුහුණු පාඨමාලාවල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ භාෂා පාඨමාලාවල් ක්‍රියාත්මක වෙනවා. එතකොට විදේශ වෙළඳ පොලේ තියෙන අවශ්‍යතාවයන්ට ලංකාවේ නිෂ්පාදනය තරුණයෝ පුහුණු කරනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වගකීතු ආයතන තියෙනවා, විදේශ රැකියා නියුක්ති කාර්යාංශ තියෙනවා, විදේශ සේවා සමාගම් තියෙනවා. ඒ වගේම අපේ මැන්ඩේට් එක තරුණ සේවා සභාවටත් අපි මේක දාන යොවුන් සේනාංකෙත් මේක කරනවා. හැබැයි විධිමත් ක්‍රමයකට තරුණයාගේ විදේශගත රැකියා ක්‍රමයක් හඳුනා දීමේ වැදගත්කම තියෙනවා. දැන් තමයි අපි ජාතික තරුණ සේවා සභාවේ ජපන් පාඨමාලාවක් පවත්වනවා. විවිධ ආයතනත් එක්ක අපි ගිවිසුම් ගත වෙන්නේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ විවිධ රැකියා විදේශ රැකියා වෙළඳ පොළ අවකාශය අපිට ලැබිලා තියෙනවා. මේක ඵලදායී ලෙස පාවිච්චි කරගෙන යෞවන සමාජ ව්‍යාපාරයෙන් ඒකාබද්ධ වෙලා ඉන්න තරුණයන්ට අර කෝස් ෆ්‍රී එකේම අඩු ගන්න දීලා ඔවුන්ට දැන් මුදල් කියන ප්‍රශ්නේ කාටවත් ප්‍රශ්නයක් නෑ. රටවත් ප්‍රශ්නයක්, ආණ්ඩුවට ප්‍රශ්නයක්, තරුණයන්ට ප්‍රශ්නයක්, හැමෝටම ප්‍රශ්නයක්. ඒ නිසා මේක අඩුම කාලයක් තුල හොඳම අධ්‍යාපනයක් ලබා දීලා අපි කොහොමද දරුවා තරුණයා විදේශගත කරන්න කියලා සලස්මක් අපි ගාව තියෙනවා. දැන් තමයි පාඨමාලාවල ගණනාවක් ජාතික තරුණ සේවා සභාවේ තියෙනවා. ඒ නිසා සමහර ඒවා ඒ විවිධ මේ සමාගම් අපිත් ඒ ගිවිසුම් ගත වුණාට පස්සේ ඒ පාඨමාලාවට විදං කරන්නේ තියෙගොලු. තරුණයන්ට ඒ පාඨමාලාව සඳහා ආධාර කරන්නේ තියෙගොලු. ඒ වගේම අදාළ ටිකට්පත් අරන් දෙන්නේ තියෙගොලු. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක හරි. මේක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒ රටවල් වල තියෙන සංස්කෘතික වටපිටාව තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට මේ ජපාන වගේ රටව ගියහම මේ අපේ හැම එක කළු පාටයි. ඒ නිසා ඒගොල්ලන්ගේ සංස්කෘතිය පොඩ මේ කළු පාට කැමති නැහැ. හැබැයි ඒගොල්ලෝ හිතන පතන විදිය, ආචාර සමාචාර කරන විදිය. ඒ නිසා අපි වෙළඳ පොළ අත්පත් කරගද්දී ඒව පව අපි දරුවන්ට පුහුණු කරන්න ඕනේ. ගිහිල්ලා කොහොමද අපි කේ වැඩිහිටියෙක් බලාගන්නේ? ගිහිල්ලා කොහොමද අපි කාර්යක්ෂම වැඩ කරන්නේ? ජපානු කියන්නේ වේගින් වැඩ කරන ජාතියක්. ඒ නිසා අපේ ගරු අමාත්‍යතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා ජපානයේ ජීවත් වෙලා. ඉතින් ඒ නිසා එතුමා මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා ජාතික තරුණ සේවා සභාවට කෙටි කාලයක් තුළ මේ ටාගට් එකට යන්නේ. තරුණිය කෙටි කාලයක් තුළ විදේශගත කිරීමේ වැඩපිළිවෙලකට නායකත්වය එතුමා දෙනවා. ඉතින් ඒ ශක්තිය අපේ ජාතික තරුණ සේවා සභාවට අරගෙන අපි ඉදිරියේ
කඩිනමින් විදේශ ගත කරන්න කියන්නේ වෙළඳ පොළ තුල මේ රැකියාව ලබා දීමේ හැකියාව තරුණයාට අවකාශයෙන් දැන්ටම ලියාපදිංචි කටයුතු ජාතික තරුණ සේවා සභාවෙන් කරනවා. ඉතින් මේ වැඩ කටයුතු බොහොමයක් සිදු කරන ජාතික තරුණ සේවා සභාව පිළිබඳව කතා කරන විරැකියාවට යම්කිසි විදිහට පිළිතුරක් හොයාගෙන ඉන්නවා. ඒ වගේම ඩොලර් ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ සඳහා තමයි අපි විසඳුම් හොයන්නේ. සයිබර් වෙළඳ පොළ කියලා කියන්නේ ඉතාමත් හොඳ අවකාශයක් හැම කෙනාටම වගේම තමන් කොහොමද තමන්ගේ දේවල් එකතු කරගන්නේ නැත්නම් ඩොලර් ටිකක් උපය ගන්නෙ කොහොමද? මෙන්න මේ පිළිබඳව යම් අත්දැකීමක් ලබා දෙන ගොවියෙක් වුණත් ගොවි විදිහට වැඩ කටයුතු කරනවන් තරනේ ඕන හොඳ අවකාශයක් තියෙනවා තමන්ගේ දේවල් විකුණ ගන්න හොඳ තැනක් තියෙනට ඕන. කොහොමද තමන්ගේ දේවල් වලට හොඳ තැනක් හදලා දෙන්නේ සයිබර් අවකාශය තුළ? ඔව් ඇත්තටම අපි කවර නිෂ්පාදන අලෙවිකරණයේදී සයිබර් වෙළඳ පොළ ඉතා වටිනවා. දැන් අපි දන්නවා තරුණ වැඩි හරියක් ඉන්නේ ස්මාර්ට් ෆෝන් එකේ. එහෙම නැත්නම් එයාගේ ලැප්ටොප් එකේ. කොර අපි කිව්වා එදා තිබිච්ච සංගීතේ නෑ එදා තිබුණ අර්ථනේ නෑ එදා තිබුණ කලාව නෑ කියලා. හැබැයි තරුණ මොකද්ද ඒ වෙනුවට කරන්නේ? ඒක ඇතුලේ තරුණයාගේ ජීවිතය හදාගන්න දේවල් තියෙනවා. මෙන්න මේක අපි බලන්න ඕනේ. නිසාද තාක්ෂණයේ විද්‍යාව දිනන ලෝකේ අද ජාලගත කරන්නේ තීශේ වටිනවා. ඒ නිසා අද ලෝකේ අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මිලදී ගන්න අද මේ සයිබර් වෙළඳ පොළ තුළ තියෙනවා. PayPal ක්‍රමයේ පවා අපි අඳුනගත්තොත් එහෙම ඒක ඇතුලේ මුදල් උපයා ගැනීම ක්‍රමයන් තියෙනවා. තරුණයෙකු දන්නවා. ඒ නිසා මං හිතන්නේ මේවට අවශ්‍ය විධිමත් පාඨමාලාවල අවශ්‍ය. කොටස් වෙළඳ පොළේ කොහොමද ආයෝජනය කරන්න කියලා තරුණයන්ට කියා දෙන්න ඕන. මේක ඇතුළේ ජීවත් වෙන තරුණයෝ ඉන්නවා. ආදායම් උපදවන තරුණයෝ ඉන්නවා. සමහර මගේ මිත්‍රයෙක් හිටියේ කාලයක් එයා කරන්නේ අර ලැප්ටොප් එකේ ඉඳගෙන අර රුක් රෝපණ වැඩසටහන් ප්‍රවර්ධනය කරන නිසා. සමහර වාහන කම්පැනිස් වල ප්‍රතිශතයක් අඩු වගේක් තියෙනවා ඒවා ඩොනේට් කරන. එයා කරන්නේ ඩොනේෂන් ගන්න එක. ඉතින් ඒ නිසා පළව ගා කරගෙන එයා ආදායමත් හදා ගන්නවා. ඉතින් ඒ නිසා පරිසරයට ආදරය කරන මිනිසුන්ට විවිධ වැඩසටහන් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සයිබර් වෙළඳ පොළ තුළ විවිධාකාරයේ අවස්ථාවන් තරුණයන්ට තියෙනවා. ඉතින් මේකට නිසි අධ්‍යාපනයේ වැඩපිළිවෙලක් හදුවොත් ඔවුන්ට හුදකලාවම තමගේ ආර්ථික ශක්තිය සරි කරගන්න පුළුවන්. එයා රැකියාව ප්‍රශ්නයක් නැහැ. අද රැකියාව ප්‍රශ්න කියලා තියෙන කාටද? රැකියාවල් අවශ්‍ය වෙන්නේ ආදායම් පොදව ගන්න. ජීවත් වෙන්න හොඳ සතුටු සම්පන්න ජීවිතයක් ගත කරන්න තරුණයන්ට ඒක අවශ්‍යයි. තරුණයාගේ තියෙන ප්‍රශ්න බලාපොරොත්තු විරහිත වෙලා ඉන්නේ. එයාලට අවශ්‍ය දේවල් වෙළඳ පොළෙන් ලබා ගන්න බෑ. ඒ අවශ්‍ය නිදහස අවකාශය නැහැ. ඒ නිසා මගේ තෘප්තිමත් ජීවිතයට අවශ්‍ය මුදල් නම් ඒ අපි කරන ක්‍රියාදාමය ඇතුළේ ඕන තරම් ආකාරය තියෙනවා. දැන් අපි ඔබතුමා දන්නවා දැන් අපි සෞන්දර්ය විශ්වවිද්‍යාලේ මව ගන්න විශ්වවිද්‍යාලේ දරුවෝ අෂ්ටක කියන්න යනවා. අපි 40,000ක් විතර ගන්න. දැන් අපි ආචාර්යවරයෙක් කියලා උගන්න ගියහම රුපියල් 3500 දෙන්නේ. හැබැයි අෂ්ටකයක් කිව්වනම් අපි 40,000ක් විතර ගන්න පුළුවන්. මගුල් බෙරයක් ගැහුවොත් රුපියල් 3500ක් ගන්න පුළුවන්. ජයමංගල ගීත කියන්න යන අපේ දරුවෝ රුපියල් 2500ක් ගන්න පුළුවන්. මේක තමයි වෙළඳ පොළ කියන්නේ. දැන් අපේ සාම්ප්‍රදායික දේවල් පවා වෙළඳ පොළට දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා දියුණු විද්‍යාත්මක පරිසරයක් ඇතුලේ මේ දරුවෝ තාක්ෂණිකින් සවිබල ගන්නවා නම් මං හිතන්නේ අපේ දරුවන්ට වේගින් අත්පත් කරගන්න පුළුවන් හැමදේම. අපිත් ඒ ජෙනරේෂන් ඇවිතිලා තියෙන නිසා තරුණයෝ හිතන්නේ හරි වේගින්. නිසා තමයි අර පහර දීම ප්‍රචණ්ඩත්ව එපා වේගවත් උනේ. නිසා ඒ වේගය රටේ ඵලදායිතන්ට අරන් යන්න තමයි තරුණයෝ පෙළ ගසන්නේ. දැන් රවීන්ද්‍ර සමරවික්‍රම වර්තමාන සභාපතිවරයා මම මුලින්ම කිව්වා මේ පත්වීමට පත් වෙලා දවස් 4යි. දැන් අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට විශේෂයෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට මේ සෞන්දර්යයත් එක්ක ඉන්න කෙනෙක් විදිහට තාරුණ්‍යයේ සෞන්දර්යය දැන් ටිකක් මොට වෙලාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයක් එක්ක ඊට වඩා ලොකු ප්‍රශ්නත් එක්ක උඩින්නේ. තාරුණ්‍ය සෞන්දර්යයට ලං කරන්න දැන් මොනවද කරන්නේ? බෙල්ලුඩ් එක එහෙම දැන් ක්‍රියාත්මක වෙනවද? කොහොමද තත්ත්වය? ඔව් ඇත්තටම අපේ තියෙන ඉලක්කගත වැඩසටහන් ගත්තාම බෙල්ලුඩ් කියන්නේ තාම වැදගත් තැනක්. මම හිතන්නේ සෞන්දර්ය තරුණ සේවා සභාව මිනිස්සු අතරට යන්නේ මේ තියෙන කලාවත් එක්ක. කලාව ස්පර්ශ කර මිනිස්සු කවදාවත් ප්‍රචණ්ඩකාරී වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කාලයක් මම දන්නවා මමත් පාසල් යන කාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ තේරුණා මේකට යන්නේ නැහැ බෙල්ලුඩ් එකට යනවා. නිසා එහෙම ලාංකීය අනන්‍යතාවය තිබිච්ච ආයතනයක් යම් මන්දගාමි ස්වරූපයක් දැන් තියෙනවා. රටේ ආර්ථික වර්ෂණය වෙන්න පුළුවන්, වෙනත් පරිපාලන ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා සෞන්දර්ය පෝෂණය කරන්න සංවේදී තරුණයන් රටේ බිහි කරන්න කලාව මේ මහගෙදරට ආපහු ගේන්න ඕන. ඒ නිසා ඒකට කඩිනම් වැඩසටහනක් මගේ ගරු ඇමතුම උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා අපි බෙල්ලුඩ ආයතනයේ වැඩිහිටි අපේ රටේ ජාතික නායකත්ව ගත්ත ඒ සෞන්දර්ය අංශයෙන් බිහිවිච්ච නිර්මාණශීලී ශිල්පීන් ඉන්නවා, කලා ශිල්පීන් ඉන්නවා. ඔවුන්ගේ දායකත්වයේ අරගෙන
තුරුණු ශක්තිය වගේ නැවතත් නවමුවානේ වැඩසටහන් ගේන්න. එදා ඒ මහා ගෙදරින් බිහි වෙච්ච කලා නිර්මාණ ශිල්පීන් අදකෝ අද ඒවා එවැනි නිර්මාණ ශිල්පීන් බිහි වෙනවද? කලා ශිල්පීන් බිහි වෙනවද? ඒ නිසා එවැනි දේවල් අඳුනගෙන අඩුපාඩු කළමනාකරණය කරන නැවතත් ජාතික තරුණ සේවා සභාවේ සින්දු කියන නටන නාට්‍ය රඟ දක්වන පරිසරයක් නිර්මාණය කිරීමට තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් ජාතික තරුණ සේවා සභාවට මෙවන් කෙනෙක් ලැබීම මම හිතනවා ඇත්තටම ලොකු සතුටක්. ඒ වගේ ලොකු තනතුරකට ඔබ වගේ කෙනෙක් පැමිණීම මම හිතා අතිශයම ලොකු සතුටක්. මොකද තරුණියේ හඬ අවදි කරගන්න නැත්නම් තරුණියගේ හදවත ගැන දන්නේ තරුණියෙක්ම පමණයි. ඒ නිසා මම හිතනවා ලොකු වැඩපිළිවෙලක් ඉදිරියට කරાવි කියලා විශ්වාස කරනවා. කොහොමද දැන් අධ්‍යාපන වැඩ කටයුතු මේ පැත්තෙන් සිදු වෙනවා? එතකොට රැකියාව සඳහා හොඳ අවකාශයක් හදනවා. එතකොට මේක අභියෝගයක්. ඒ සඳහා දරුවන්ව කළමනාකරණය කරනවා කියන එකත් ලොකු අභියෝගයක්. ජාතික තරුණ සේවා සභාව විශ්වාස කරගෙන එන කෙනෙකුට ඔහුගේ ජීවිතේ හැඩගස්වන්නට තව මොනවද ඉදිරියට ඔබ ගෙන එන සූදානම් වෙලා ඉන්නේ? නව සංකල්පයන්. ඔව් ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ මේක වර්තමාන අගමැතිතුමා දී කාලේ තමයි මේක මේ 80 දශකයේ ආරම්භ වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒ කාලේ අවශ්‍යතා තරුණයාගේ අවශ්‍යතා සිතුම් පැතුම් අඳුනගෙන තමයි ඒක නිර්මාණය වෙන්නේ. තාමත් ජාතික තරුණ සේවා සභාව එතන ඒ විදිහටම ක්‍රියාත්මක වුණ අද තරුණයාගේ සිතුම් පැතුම් අවබෝධ කරගන්න තියෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි කාලේ ඉනවෙන්න ඕනේ. කාලේ ඉනවෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව තමයි මේක හැඩගැහෙන්න ඕනේ. දැන් හැම වෙලේම අපිට ඕන විදිහට නිර්මාණයක් හැදුවොත් ඒක වෙළඳපොලේ අවශ්‍යතාවය තේරුම් ගන්න බැරි වුණොත් වැඩක් නැහැ. ඒ නිසා මම හිතන්නේ තරුණ සේවා සභාව අපේ පරිශනාගාරය. තරුණයන් පරිශනාගාරයක් විය යුතුයි මම විශ්වාස කරනවා. රටේ තරුණයාගේ අර්බුදයේ කල්තිය අඳුන ගන්න ආයතන වෙන්න ඕනේ ජාතික තරුණ සේවා සභාව. තරුණ කටයුතු අමාත්‍යාංශ. ඉතින් එවැනි දේවල් තේරුම් අරගෙන නායකත්වයේ පෞරුෂත්වයේ භාෂා දැනුම ඒ අවශ්‍ය වටපිටාව හදා දුන්නොත් ඔවුන්ගේ ඉලක්ක අහවල් තැන තියෙන කියලා පාර පෙන්නුවොත් ඔවුන්ට යන්න පුළුවන්. අද ඉච්ඡාබංගත්වයෙන් බලාපොරොත්තු විරහිත තරුණයෝ ජාතික තරුණ සේවා සභාවට යනවා. ඉතින් ඒ දෙන මාර්ගෝපදේශක වැඩසටහන වැඩපිළිවෙල තේරුම් අරගෙන එතනින් නැවතුණු තරුණයා අනාගතයේ හොඳ ගමන් මගට ආරං ගන්න පුළුවන්. ඒ නිසා වෘත්තීය පුහුණු වෙන්න පුළුවන්, නායකත්ව පුහුණු වෙන්න පුළුවන්, යෝන් පාර්ලිමේන්තුව වගේ දේශපාලන පාසල් වෙන්න පුළුවන්. අද යෝන් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු පනතකින් නෛතික බලයක් ලබා දෙන ආයතනය බවට පත් වෙන්න ගරු අමාත්‍යතුමත් අගමැතිතුමත් සාකච්ඡා කළා. ඉතින් මං හිතන්නේ අද පළල් පරිපාලන දේශපාලන අවකාශය දරුවන්ට තරුණයන්ට අවස්ථා දෙන ගමන්ම අර තියෙන අවශ්‍ය ගැටලු අවබෝධ කරන ඔවුන්ට යවන්න පුළුවන්. ඒ ගමන් මාර්ග වලට යන්න වැඩසටහන් වැඩපිළිවෙල ව්‍යාපෘති ගන්නාවක් ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන විනාඩි 2 3 වගේ පුංචි කාලයක අපි රැඳලා ඉන්නේ. අවසාන වශයෙන් අපිව බලාගෙන ඉන්න තරුණයට ඒ වගේම තරුණයන්ගේ ආදරණීය දෙමව්පියන්ට සභාපතිවරයා විදිහට අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට දෙන්න පණිවිඩයක් ඇත. විශේෂයෙන්ම ඒත් එක මම කැමති දැනගන්න දැන් ගම් මට්ටමින් ගත්තාම තරුණ සේවා නිලධාරියාගේ ලොකු කාර්යභාරයක් එදා නම් සිද්ධ වුණා. අද වර්තමාන තත්ත්වය කොහොමද සහ මේ වෙලාවේ දෙන්න තියෙන පණිවිඩය මොන වගේද අපේ ප්‍රේක්ෂකකාරයට? ඔව් ප්‍රශ්න දෙකක් ඇහුවා මං හිතන්නේ අර තරුණ සේවා නිලධාරියාගේ කාරණාවත් කියන්න ඕනේ. අද රටේ දැවැන්ත කාර්යභාරයක් කරපු නිලධාරි පිරිස තමයි තරුණ සේවා නිලධාරියා කියන්නේ. මම ජාතික තරුණ සේවා සභාවේ සභාපතිනකොට අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් වෙලා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලොකු ගමන් මගක් ඇවිල්ලා තමයි ආපහු සභාපති වෙලා ඉන්නේ මෙතෙන්. හැබැයි එදා අඳුනගත්ත මගේ යෞවන සමාජ බලමණ්ඩලයේ හිටපු තරුණ සේවා නිලධාරියා මං සභාපතිලා එද්දිත් තරුණ සේවා නිලධාරියාමයි. ඒ නිසා සේවකයන්ට බරපතල ප්‍රශ්න ගන්නවත් තියෙනවා. ඒ නිසා තරුණයෝ බලා ගන්නා වගේ මට මේ කාර්යමණ්ඩලයේ අවශ්‍යතා ඒ වගේම ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීම කඩිනම් අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මැතිතුමා ඒ වගේම අද තරුණ අමාත්‍යවරේ පත් වෙලා තියෙන රොෂාන් රණසිංහ මැතිතුමා ඔවුන්ගේ උපරිම දායකත්වය මට ලබා දෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ ආශිර්වාදයෙන් ඇති මේ ගමන් මග අරන් යන්න ආදරණීය දෙමාපියන්ට කියනවා. මං හිතන ඔබගේ දරුවෝ ජාතික තරුණ සේවා සභාවට එවන්නේ. එතනින් ඔබගේ දරුවාගේ නායකත්වයේ පෞරුෂත්වයේ ඔවුන්ගේ සමාජශීලීත්වයේ ඒ වගේම කලාවට ආදරය කරන්න පුළුවන් ක්‍රීඩාව කරන ශක්ති සම්පන්න පෞරුෂමත් තරුණෙක් හදන්නේ රටේ ජාතික තරුණ සේවා සභාව. අන්නේ ආයතනය ගැන කියවලා හොයලා බලලා ඔබගේ දරුවා ඒ නායකත්ව පරිසරයට යොමු කරන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මයිතන දෙමව්පියන් විදිහට අතින් අල්ලගෙන දරුවාව එකගෙන යන්නේ මුලින්ම පාසලට. ඊට පස්සේ තරුණයෙක් වුණාම අතින් අල්ලගෙන ගිහිල්ලා තියන්නේ තරුණ සේවා සභාව ඉදිරිපිට. ඉතින් ඒ
අත්දැකීම ලැබපු අය ඉන්නවා. මේ ඔබ දෙපළම තරුණ සේවා සභාව තුළින් ගොඩනැගුණු අය මේ වගේ දක්ෂයන් වෙන්න නම් ඉදිරි අනාගතයේ ජය ගන්න නම් අනිවාර්යයෙන්ම තරුණ සේවා සභාවත් එක්ක ඉක්මනින්ම බැඳෙන්න. ඒ සඳහා වෘත්තීය මට්ටමින් අධ්‍යාපනික වශයෙන් ඔබට හොඳ අවස්ථාවක් උදා කර දෙන්නටත් ඔබේ රැකියා ප්‍රශ්නෙට තියෙනවා නම් යම් ගැටලුව ඒ සඳහා හොඳ විසඳුමක්ත් ඔන්න අද දවසේදී අපි කතා බහ කරා. මම හිතනවා ජාතික තරුණ සේවා සභාව තුළින් කෙරෙනා වූ වැඩ කටයුතු රාශියක් පිළිබඳව අපි අද දවසේදී කතා බහ කරා. එහෙනම් අද දවසේ අපේ මේ විශේෂාංගයට සමු දෙන්නේ සූදානම් වෙලා ඉන්නේ ජාතික තරුණ සේවා සභාවේ වැඩ බල සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් රවින්ද්‍ර සමරවික්‍රම මහත්මයා. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී හිටියාට. තරුණ චවයේ පිළිබඳව හරිම සතුටයි. අපි ඉදිරියටත් කතා බහ කරමු. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.